නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි මේ වස්සාන කාලයේ තුල ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව හරහා ඔබට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ වස්සාන කාලයේ පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේගේ පැනවීම පිළිබඳව කුමන ආකාරයකින්ද බුදුරජාණන් වහන්සේ මේ වස් කාලයේ පිළිබඳව දේශනා කොට තිබෙන්නේ කියන මාතෘකාව පිළිබඳවයි ඔබට ධර්ම කාරණා ටිකක් සමීප කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්තුනේ ලෞතර බුදුපියාණන් වහන්සේ මුලින්ම වස් සමාදන් වීම සිද්ධ කරන්නට යෙදුනේ පස්වග මහණුන් කැටුවගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ මුල් බුදු සමය තුල ශික්ෂාපද පැනවීමක් සිද්ධ කරලා තිබුණේ නැහැ. භික්ෂුන් වහන්සේලාට වස්සාන කාලයේ තුල වස් සමාදන් විය යුතුයි කියලා ශික්ෂාපද පැනවීමක් සිද්ධ කරලා තිබුණේ නැහැ. එවකට බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරලා තිබ්බේ චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ආදී වශයෙන් මහණෙනි බොහෝ දිනාගේ යහපත පිණිස හිතසුව පිණිස චාරිකාවේ වඩිමින් බොහෝ දිනාගේ යහපත පිණිස හිතසුව පිණිස හැසිරෙන්න කියන කාරණාව මේ බුද්ධ අවවාදයට අනුගත වෙමින් ස්වාමීන් වහන්සේලා බොහෝ අවස්ථාවල තමන් වහන්සේලා ගම් දනව් නගර සෙසාරා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනය රැගෙන යනවා. එතකොට මේ කණ්ඩායම් වශයෙන් හෝ තනි තනියම වැඩමවන ස්වාමින් වහන්සේලා මේ චාරිකාවේ වඩිනවා කියනකොට බොහෝ දෙනෙක් හිතන උන්වහන්සේලා මේ චාරිකාවක කියන්නේ විනෝද ගමනක්ද කියලා. නේ. උන්වහන්සේලා චාරිකාවේ වඩිනවා කියලා කියන්නේ උන්වහන්සේලා ඇතැම් ගමකින් නියම් ගමකින් නගරයකින් වඩිනකොට බොහෝ දිනකොට කුසල් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් උදෑසන කාලේ නම් උන්වහන්සේලාට උදෑසන පිණ්ඩපාත දානේ පූජ කරගන්න අවස්ථාව ලැබෙනවා. දහවල් කාලේ නම් දහවල දාන පිණ්ඩපාතයේ පූජා කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අතරතුර සවස් කාලේ නම් උන්වහන්සේලාට ගිලම්පස ටිකක් පිළිගන්ව ගන්න අවස්ථාව ලැබෙනවා. ඇතැම් විට රාත්‍රී කාලයේ නවා තැන් ගත්තාම යවට නගරවල ගම්වල දනව්වල මිනිස්සුන්ට උන්වහන්සේලාට උපස්ථාන කරගන්න ගිලම්පස පිළිගන්වන්න එවාගේම අසනීප ස්වාමින් වහන්සේලාට තෙල් ගල්වන්න උන්වහන්සේලාට උපස්ථාන කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අතරතුර තවත් ලැබෙන විශාල ධර්මලාභයක් තමයි බොහෝ දෙනෙක් උන්වහන්සේලාගෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, ධර්ම කොට්ටාසයන් පිළිබඳව විමසනවා. එතකොට බලන්න එක ස්වාමීන් වහන්සේ නමක් වේවා, කණ්ඩායමක් වේවා, ඇතැම් ප්‍රදේශයකට වඩිනකොට අතීතයේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පාගමනින්ම වැඩම කළේ. ඒ වඩිනකොට එක ගමක් කරහා වඩිද්දි කී දෙනෙක් පින් සිද්ධ කරගන්නවාද? එක නගරයක් කරහා වඩිද්දි කී දෙනෙක් පින් සිද්ධ කරගන්නවාද? එතකොට ඒ ගමනේ දවස් අපි හිතමු මාසයක් පුරාවට යන ගමනක් නම් ඒ දවස් 30 පුරාවට කී දෙනෙක් නම් පින් සිද්ධ කරගන්නවද? කී දෙනෙක් තෙරුවන් සරණ යන්නේ නැද්ද? කී දෙනෙක් ධර්මයේ තුල පිහිටන්නේ නැද්ද? කී දෙනෙක් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල අවබෝධ කරගන්නේ නැද්ද? දැකීම තුලින් පවා මහ කුසලයක් සිද්ධ වෙනවනේ දසනානුත්තරී කුසලයේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ස්වාමින් වහන්සේ නමක් දැකීම තුළින් හිත පහදවා ගත්තත් කල්ප ආත්ම සියයක් යනකම් ඇහි දැවිල්ලක්වත් හටගන්නේ නැහැ කියනවා. ඒ තරමට මහා විපාකයක් තියෙනවා. ඒ නිසා බොහෝ දිනක් පින් සිද්ධ කරගන්න කාල පරිච්ඡේදයක් අර භික්ෂුන් වහන්සේලා චාරිකාවේ වඩෙමින් තථාගත බුද්ධ වචනේ ගෙන්ගෙට ගමින් ගමට නගරයෙන් නගරයට ප්‍රචාරය කරනවා. එහෙම ප්‍රචාරය කරනවා කියන්නේ උන්වහන්සේලා මේ කියාගෙන යන්නේ අර විදිහට වඩිනකොට ඥානවන්ත මිනිස්සු සත්පුරුෂු ඇවිල්ලා උන්වහන්සේලාට වන්දනා කරලා ආරාධනා කරනවා. අනේ ස්වාමිනේ ඔබ වහන්සේලා ඔය අත්විඳින සුවය
නිරාමිස සැනසෙල්ල අපිටත් දේශනා කරන්න අපිටත් කියල දෙන්න අපිත් කැමති ඔබහන්සේලා විඳින ඔය සුවය විඳින්න ඔබහන්සලා විඳින ඔය ආධ්‍යාත්මික සැනසෙල්ල විඳින් අපිත් කැමතිය කියල මිනිස්සු ආරාධනා කරනවා. එවිට ඒ භික්‍ෂූන් වහන්සේලා බුද්ධ වචනය ප්‍රකාශ කරනවා. ඇරඒ වගේම තමයි ඒ කාල පරිච්චේ දෙ අර මුලින් මතක් කළ විදිහට ඇපෝපස්ථාන කරගන්න දන් පිළිගන්වන්න බුද්ධ වචනය සාකච්ඡා කරන්න ආදී වසයෙන් බොහෝ දෙනකුට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වස්සාන කාලයේ කියලා භික්‍ෂූන් වහන්සේලා නතර වුණේ නෑ. වස්සාන කාලයේ කියන්න ඉන්දියාවේ වර්තමානෙත් එහෙමමයි වස් කාලේ නැත්තම් මේ වස්සාන ඍතුව තුළ අධික වශයෙන් ධාරානිපාත වර්ෂාව ඇදහැලෙනවා. එතකොට මේ කල පරිච්ඡේදයේ තුළ ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ අර බුද්ධ ආඥාවට අනුව චාරිකාවේ වඩිනවා බොහෝ දෙනාගේ හිතසුව පිණිස. එතකොට පරිබ්‍රාජකයෝ එවාගේම අන්‍යාගමිකයෝ චෝදනා කරා මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ වස්සාන කාලේ එක තැනකට වෙලා ඉන්නේ නැතුව මේ වහින කාලේ අමු තනකොළ පාග පාග ඒකේන්ද්‍රීය ජීවීන් පාග පාග එවගින් ශූද්‍ර ජීවීන් පාග පාග උන්වහන්සේලා මේ චාරිකාව යනවනේ කියලා චෝදනා කළා. කුරවි කෙවිල්ලම් පවා කැඳිලිවෙරට වෙලා කෑම හොයන්න යන්නේ නැතුව මේ කාලේ විවේකෙන් ඉන්න වෙලාවක මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විතරක් චාරිකාව යනවා. ඔන්න ඒ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේට සැලකරනකොට තථාගතයන් වහන්සේ අතීත බුදුරුන් පනවා වදාළ ඒ ශික්ෂාපදය භික්ෂුන් වහන්සේලාට පනවන්නට යෙදුණා. මොකද්ද මේ ශික්ෂාපදය? අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුම්. මහණෙනි, මේ වස් කාලය තුළ වස්සාන කාලය තුළ නොබ වහන්සේලා තම තමන් වහන්සේලාගේ ආරණ්‍ය විහෙර විහාර සේනාසනට වෙලා විවේකීව වස් සමාදන්ව වැඩවාසය කරවු කියලා බුදුපියාණන් වහන්සේ අනුදැන වැදෑරීමක් සිද්ධ කරනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අනුදැන වැදෑරීම සිද්ධ කරනකොට තවත් කාරණාවක් මතක තබා ගත යුතුයි. කලකදි සමාදන් වෙලා කලකදි නික්ෂේප කරන්න පුළුවන් එක්තරා ශික්ෂාපදයක් තමයි මේ වස්සාන ශික්ෂාපදය කියලා කියන්නේ. එතකොට ඒක හැම කාලෙම අපිට හිතෙන කාලවලදී ස්වාමින්වහන්සේලට සමාදන් වෙන්න බෑ. ඒක බුද්ධ ප්‍රඥප්තියකට අනුව ඒකාන්ත වශයෙන්ම ඇසළ මාසයේ පුර පසළොස්වක පොහොය දවසේ පොහොය විනය කර්මය සිද්ධ කරලා ඊට පසු දවසේදී තමයි ඒ ස්වාමින්වහන්සේලා වස් සමාදන් වීම සිද්ධ කළ යුතු වන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලාට ඇති වුණා පුංචි ගැටලුවක්. මොකද්ද? මේ කාල පරිච්ඡේදයේ කොච්චරක්ද කියලා. දැන් ශික්ෂාපද පැනවීමක් සිද්ධ කළා. වස්සාන කාලයේ වස් ශික්ෂාව සමාදන් වෙලා එක විහාරස්ථානයකට වෙලා වැඩවාසය කරන්න කියලා. නමුත් භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසීමක් කරනවා, ස්වාමිනී කාල පරිච්ඡේදයේ කොච්චරක්ද කියලා. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෙමසක් තුන් මාසයක් උන්වහන්සේලා වස් සමාදන් වෙලා වස් සාන ශික්ෂාව ආරක්ෂා කළ යුතුයි කියලා. එතකොට ඇසළ මාසේ පුර පසළොස්වක පොහොය දවසේ වස් සමාදන් වෙලා නිකිණි මාසේ පුර පසළොස්වක පොහොය දවස දක්වා උන්වහන්සේලා ඒ වස්සාන ශික්ෂාපදය ආරක්ෂා කරනවා, සමාදන් වෙලා රැක ගන්නවා. එතකොට මේ විදිහට මාස 3ක් අඛණ්ඩව ශික්ෂාපදය ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේලාට ගිහි පින්නතුන්ට අවස්ථාවක් ලබා දීලා තියෙනවා කඨිනියක් පෝජා කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ තමත් ඔතන පැනවීමක් සිද්ධ කරනවා පෙරවස් සමාදන් වීම සහ පසුවස් සමාදන් වීම කියලා. ඇසළ මාසේ පුර පසළොස්වක පොහොය දවසේ වස් සමාදන් වෙන, පොහොය කරලා පසුදින වස් සමාදන් වෙන ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා පුරා තුන් මාසයක ගෙවෑමෙන් මහා පවාරණයෙන් පවාරණය සිද්ධ කරනවා. එතකොට යම් හේතුවක් කාරණාවක් නිසා යම් භික්ෂුන් වහන්සේ නමකට ඇසළ මාසේ පුර පසළොස්වක පොහොය දවසේ පොහොය විනය කර්ම සිද්ධ කරලා පසුදනේ වස් සමාදන් වීමට අපොහොසත් වුණොත්, නොහැකි වුණොත්, ඇතැම් විට රෝගාබාධ නිසා රෝහල්ගත වෙලා ඉන්න පුළුවන්, දුර ගමනක් බිමනක් වැඩම කරලා ඒ අදාළ විහාරස්ථානයට සේනාසනයට ඒ කලට වෙලාවට වැඩමවා ගන්න බැරි වෙන්න පුළුවන්, ඒ වගේම නොයෙක් විදිහේ ආබාධ ඇති වෙන්න පුළුවන්, නොයෙක් හේතු කාරණා යෙදෙනවනේ. ඒ වගේ හේතු කාරණාවක් යෙදුනොත් ඒකාන්ත වශයෙන් මේ ස්වාමින් වහන්සේ ඊළඟ පෝය දවසේදී, ඒ කියන්නේ බිනර මස පොහොය දවසේදී
බිනර මස පොහොය දවසේදී පසුවස් සමාදන් වීම සිද්ධ කළ යුතු වෙනවා. එතකොට මෙතන පොඩි ධර්ම කාරණාවක් තියෙනවා, විනය කාරණාවක් තේරුම් ගත යුතු. දැන් පෙරවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්, ඒ කියන්නේ ඇසළ මාසේ පුර පසළොස්වක පොහොය දවසේ පොහොය විනය කර්ම සිද්ධ කරලා පසුදින වස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට පමණයි දායක පින්නතුන් හැටියට ඔබට පුළුවන්කම තියෙන්නේ කටින චීවරයක් හෝ කටින වස්ත්‍රයක් පූජා කරගන්න අවස්ථාව තිබෙන්නේ. අර මුලින් මතක් කළා විවිධ කාරණා නිසා පෙරවස් සමාදන් වෙන්න බැරි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම පසුවස් සමාදන් වෙන්න ඕන කියලා. එතකොට මේ පසුවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට කොහෙත්ම පුළුවන්කමක් නැහැ කටින චීවරයක් පූජා කරන්න සහ කටින චීවරයක් බාර ගන්න පුළුවන්කමක් නැහැ. ඒ කාරණාවත් මතක් කරගන්නට ඕන. ඊළඟ කාරණාව තමයි මේ විදිහට වස් සමාදන් වෙන ස්වාමීන් වහන්සේලාට අර අනිත් කාලේ වගේ හිතෝ හිතෝ ගමන් බිමන් යන්න උන්වහන්සේලාට පුළුවන් කමක් නැහැ. යම් කෙසේ ආවරණයේ සහිතව තමයි උන්වහන්සේලා ඒ කාලය තුල ඉන්නේ. එතකොට දැන් මේ පින්නතුන් ඒ කාලේ වස් ආරාධනාව සිද්ධ කරනකොට සිදු කරනවනේ මේ වැහි සලුවක් සකස් කරලා ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා. එතකොට මේ වැහි සලුව තුලින් සිද්ධ කරන්නේ මොකද්ද? වැහි සලුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වැහිසලුව වස් සමාදන් වීම සමගම භික්ෂුන් වහන්සේලා අදිෂ්ඨාන කරන්න ඕන. දැන් මේ පින්නතුන්ට හිතෙන විදියට ඇඳුම් පැළඳුම් අඳින්න පළඳින්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේලාට එහෙම බෑ. උන්වහන්සේලා පාවිච්චි කරන දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර, ඒ වගේම ওই විදියට වස්සාන කාලයේ පරිහරණය කරන වස්සික සාටික චේවරේ වැහිසලුව අදිෂ්ඨාන කරලා පාවිච්චි කරන්න ඕන. අදිෂ්ඨාන කරන්න කලින් ඒ සිවුර පඳුපවල, ඒ වගේම විනයානුකූල දිග පළලින් යුක්තව මහල සකස් කරන ලද්දක් වෙන්නට ඕන. ඒ වගේම අදිෂ්ඨාන කරලා උන්වහන්සේලාගේ විනය කර්මයක් තිබෙනවා කබ්බින්දු තෙල් අදිෂ්ඨාන කරනවා කියලා. ඒක උපසම්පදා ස්වාමීන් වහන්සේලා දන්නෝ ගිහි අයට අදාළ කාරණාවක් නෙමෙයි, නමුත් දැනගැනීමේ පහසුවට මතක් කරන්නේ. ඒ විදිහට කබ්බින්දු තෙල් ඒ ස්වාමීන් වහන්සේලා වැහි සලුව අදිෂ්ඨාන කරනවා මේ වස් තුන් මාසයේ පුරාවට මේ වැහි සලුව මම පරිහරණය කරනවා කියලා. හැබැයි වස් තුන් මාසයේ අවසන් වීමත් සමගම මේ වැහි සලුව ඒ ස්වාමීන් වහන්සේලා පච්චුද්ධරණය කරන්නට ඕන. ඒකත් පාලි වාක්‍යයක් මගින් පච්චුද්ධරණය සිද්ධ කළේ නැත්නම් එතනත් ඒ ස්වාමීන් වහන්සේලාට විනය පැත්තෙන් ගත්තාම ආපත්‍යක් ඇවතක් සිද්ධ වෙනවා. එතකොට මේ වැහි සලුව පූජා කරනකොට ඇතැම් විට ඇතැම් විහාරස්ථානවල කවුරු හෝ දායක කෙනෙක් ඉදිරිපත් නොවෙනවා වෙන්න පුළුවන් වස් ආරාධනාවට. එහෙම වෙන්න පුළුවන්නේ හැම තැනකම ආරාධනා කරන්න ඕන, ආරාධනාවක් සිද්ධ විය යුතුමයි කියලා එහෙම නියමයක් නැහැ. දායක ඇත්තන් ඉන්නවා නම් දායක ඉන්න පුළුවන් නම් ඒ කාලේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම සිද්ධ කරනවා. ඇතැම් විට දායකයන්ගේ තියෙන නොයෙක් අපහසුතා තියෙනවනේ, ආර්ථික අපහසුතා, දරිද්‍රතාවය, නොයෙක් විදිහේ දේවල් තියෙනවනේ. ඒ වගේ හේතු කාරණා නිසා ඒ විහාරස්ථානයේ වේවා ස්වාමීන් වහන්සේ නමකට වස් ආරාධනා කළේ නැත්තම් ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් කමක් නෑ අනේ මට වස් ආරාධනා කළේ නෑනි කවුරුවක්වත් කියලා වස් සමාදන් නොවී ඉන්න බෑ. අනිවාර්යයෙන් මේ ස්වාමීන් වහන්සේ වස් සමාදන් විය යුතුමයි, ආරාධනා කළත් නොකළත්. මොකද ඒක බුද්ධ ආඥාවක් නිසා, බුදුරජාණන් වහන්සේ පනවා වදාළ දෙයක් නිසා ආරාධනා කළා නොකළා ඒ භික්ෂුන් වහන්සේ අනිවාර්යෙන් වස් සමාදන් වෙන්න ඕන. දැන් ආරාධනා කළේ නැත්තම් ඒ ස්වාමීන් වහන්සේට වැහි සලුවක් ලැබෙන්නේ නැහෙනේ. අන්න ඒ ස්වාමීන් වහන්සේට පුළුවන්කම තියෙනවා තමන්ගේ හිතවත් දෙමව්පියන්ට වේවා, ඥාතීන්ට වේවා, එහෙම නැත්තම් හිතවත් දායකකාරකාදීන්ට වේවා මතක් කරලා දින 10ක කාලයක් බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙනවා වැහි සලුවක් සකස් කරගන්න. ඒ කියන්නේ හිතවත් කෙනෙකුට, දායක කෙනෙකුට මතක් කරනවා මට වැහි සලුවක් අවශ්‍යයි, මෙච්චර දිග පරලකින් යුතු වැහි සලුවක් සකස් කරලා දෙන්න කියලා දින 10ක කාලයක් තියෙනවා. ඒ කියන්නේ ඇසළ මාසයේ පුර පසළොස්වක පොහේ දවසේ පොහේ කරලා පසු දිනවස් සමාදන් වෙලා දවස් 10ක කාලයක් ඒ භික්ෂුන් වහන්සේට තියෙනවා දායක කෙනෙකුගෙන් වේවා කාගෙන් හරි වැහි සලුවක් ඉල්වාගෙන පරිහරණය කරන්න බුදුරජාණන් වහන්සේ අවසර ලබා දීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ කාරණාවත් මේ පින්නතුන් මතකයේ තබා ගන්නට ඕන. ඇතැම් දායක අය බොහෝසෙන් විස්සෝප වෙනවා, අනේ අපේ විහාරස්ථානයේ මේ සැරේ වස් පින්කමක් කරන්න, වස් ආරාධනාවක් කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ නේද, ඔය ආදී වශයෙන් කෙරෙනකොට
ඇතැම් විට ස්වාමින් වහන්සේලා පවා නොදන්නාකම නිසා යම් යම් අවස්ථාවලදී මන්දගාමී වෙනවා. අනේ කවුරුත් ආරාධනා කළේ නැති නිසා අපි කොහොමද වස් සමාදන් වෙන්නේ කියලා. ඒකට එහෙම වස් සමාදන් වෙන්න අනිවාර්ය වශයෙන් ආරාධනා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආරාධනා කිරීම දායකයා සතු වගකීමක්. සමාදන් වීම ස්වාමින් වහන්සේ සතු කාර්යභාරයක් වෙනවා. එතකොට ඒ විදිහට වස් සමාදන් වෙන ස්වාමින් වහන්සේට දැඩි නීති රීති ගණනාවක් තියෙනවා ආරක්ෂා කරන්න. දැන් හිතුව හිතුව ගමන් බිමන් යන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ ආරණ්‍යයෙන් විහාරස්ථානයෙන් එළියට යනකොට ඒ ස්වාමීන් වහන්සේට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම්, සෙසු ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් කාට හරි මතක් කරලා යන්න ඕන මම මේ වෙලාවේ එළියට වැඩම කරනවා කියලා. එතකොට ඒ මතක් කරලා යනකොට උන්වහන්සේ වස් අදිෂ්ඨාන කරගෙන යන්නත් ඕන. ඒ වස් අදිෂ්ඨානය කියලා කියන්නේ යෝකෝචි අන්තරායෝ න භවෙය්‍ය සත්තාහබ්බන්තරේ පුනනිවත්තිස්සාමි. ඒ කියන්නේ දින හතක් යනකම් මට යම් අනතුරක් ආන්ත්‍රාවක් නොවුනොත් මේ වස් සමාදන් වෙච්ච සෙනසුන වෙත විහාරස්ථානයේ වෙත පෙරලා නැවත වැඩම වනවා කියන අදිෂ්ඨානයෙන් උන්වහන්සේ පිටව යන්නට ඕන. ඒ විදිහට දින හතක්, ඒ කියන්නේ රාත්‍රී 6ක් ගත වෙන්නට කලින් උන්වහන්සේ නැවත පෙරලා ඒ විහාරස්ථානයට වැඩම කළොත් ඒ ස්වාමීන් වහන්සේගේ වස්ස ඡේදනය වීම සිද්ධ වෙන්නේ නැහැ, වස් කඩවීම සිද්ධ වෙන්නේ නැහැ. යම් හේතුවක් නිසා ඒ ස්වාමීන් වහන්සේට දින 7ක් ගත වෙලත් විහාරස්ථානයට වඩින්න බැරි වුණොත් අන්න උන්වහන්සේගේ වස්ස ඡේදනය සිද්ධ වෙනවා. ඔන්න ඒ කාරණාව ඒ ස්වාමීන් වහන්සේලා විසින් අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතු දෙයක්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ගිහි කෙනෙක් ඉන්නවා නම් ඒ විහාරස්ථානේ, ඒ වගේම අනිත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා නම් උන්වහන්සේලාට මතක් කරලා යන්න ඕන. මතක් කරන්නේ නැතුව උන්වහන්සේ අපි හිතමු තනිවම වැඩ ඉන්නවා නම් උන්වහන්සේ අදිෂ්ඨාන කරලා යන්නට ඕන. මේ වස් කාලය තුළ මම මේ සේනාසනයෙන් බැහැරට යන්නේ, මගේ කටයුතු අහවරු වහාම අනතුරක් ආන්ත්‍රාවක් නොවුනොත් නැවත පෙරලා මේ විහාරස්ථානයට වැඩම වනවා කියන සංඥාවෙන් පිටත් වෙලා යන්න ඕන. අර විදිහට වස්ස ඡේදනයේ වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට, ඒ කියන්නේ වස් බිඳුන වස් කඩවුන ස්වාමීන් වහන්සේ නමකට උන්වහන්සේට පුළුවන් කමක් නැහැ දායක පින්නතුම් පිළිගන්වන අර කටින වස්ත්‍රය හෝ කටින චීවරය බාරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මේ ඇත්තෝ හිතන්න එපා, අනේ අපේ පන්සලේ විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේ දැන් වස් කැඩිලාද දන්නේ නැහැ, ඌව හොයන්න යන්න එපා. ඒක ස්වාමීන් වහන්සේලාට අයිති කාර්යභාරයක්. ඔය ඇත්තන්ට ලැබිලා තියෙන දේ තමයි වස් ආරාධනා කරලා ඒ සෞතුම් මාසයේ තුල ස්වාමීන් වහන්සේලාට බොහෝම හොඳට සිව්පස්යෙන් අප උපස්ථාන කරලා වත් පිළිවෙත් දක්වලා තමන්ගේ ජීවිතයට තව තවත් කුසල ධර්මයන් වගේම ධර්මමේ වශයෙන් තමන්ගේ ජීවිතයට ධර්ම කොටහසයන් එකතු පාදා කරගන්න අතර තමන්ට ලැබිලා තියෙන අර ප්‍රතිලාභය, ඒ කියන්නේ වස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට කටිනයක් පූජ කරගන්නේ ඔබට ලැබිලා තියෙන එක ගිය සතු දෙයක්නේ. එතකොට වර්තමානයේ තුළ ඔය කටින පින්කම් වස් අවසාන පින්කම් බොහෝ තැන්වල අපි දකින දෙයක් තමයි. ඒවා සූදානම් කරන්නේ, සංවිධානය කරන්නේ, හැම දෙයක්ම කරන්නේ ස්වාමීන් වහන්සේලා. ඒකත් ඇත්තටම පින්නොත්තුනි සුදුසු දෙයක් නෙවෙයි, ඒක ගැළපෙන දෙයක් නෙවෙයි, ඒවා දායකයා සතු දෙයක්. එතකොට මේ පින්කම ඇතැම් විට පෙරහැර ආදී දේවල් සූදානම් කරනවා. ඉතින් ඒ වගේ විශාල පරිශ්‍රමයක් වියදම් කරලා, පරිශ්‍රමයක් දරලා, විශාල ධනස්කන්ධයක් වියදම් කරලා ලොකුවට කරන කටින පින්කම ලොකු ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ ගැන හොඳට මතක තියාගන්න ඕන. මොකද මේ ලොකුවට කරන පින්කම් වල එහෙම ලොකු ආනිසංසයක් ලැබෙන්නේ එහෙම දෙයක් නැහැ. හරියට කරන පින්කම් වල තමයි පින්නතුනි ආනිසංස ලැබෙන්නේ. හරියට කරන්න නම් ඔබ ප්‍රතිපත්තියක පිහිටන්නම ඕන. සීලාදී ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන, ගුණධර්ම රැකගෙන, ධර්මානුධර්ම ප්‍රතිපන්න බවෙහි පිහිටාගෙන, ඒ තුන් මාසයේතුළු ස්වාමීන් වහන්සේලව සමාදන් වෙලා ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න යම්සේද ඔබත් ඔබකට හැකි හැම වෙලාවක මඩුම තරමේ නিত্য සීලයක් වන පංච සීලයවත් ওই තුන් මාසය ආරක්ෂා කරන්න මහන්සි ගන්න ඕන. එහෙම නොකළොත් පින්නතුනේ පින්කම සාර්ථක වෙන්නේ නැහැ, මහත්ඵල වෙන්නේ නැහැ, මහානිසංස ගෙනදෙන පින්කමක් වෙන්නේ නැහැ. අපිත් කටින පින්කමක් කළා, අපිත් කටිනයක් කළා, කටිනයක් පූජා කළා අසුවල් විහාරස්ථානේ. ඔහොම කියන්න හොඳයි. සමහර අය ඉන්නවා අපිට කියනවා අපි කටින මෙච්චරක් පූජ කළා තියෙනවා. බලන්න පින්නතුනේ එතන වැඩෙන්නේ මොකද්ද කියලා. එතන වැඩෙන්නේ අර මුලින් මතක් කරා වගේම
මාන්නයක් උද්දච්චකමක් උඩඟුකමක් නෙවෙයිද වැඩින්නේ. අපි කටින මෙච්චර පූජ කරලා තියෙනවා. එහෙම කරන අයට මේ ගරහීමක් නෙමෙයි, හැබෑවටම සිද්ධ කරන කෙනා එහෙම කිය කිය යන්නෙත් නෑ. එයා නිහඬව තමන්ට කරන්න පුළුවන් දේ ඉඩ ලැබිච්ච වෙලාවක සිද්ධ කරනවා. සතුටු වෙනවා ගැන හිත හිතා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ, පිනක් උනත් කරලා කුසලයක් උනත් කරලා නිකන් ඉන්න එපා ගැන හිතන්න කියනවනේ. භාවිතා බහුලී කතා භාවිත කරන්න ඕන, බහුලීකృత කරන්න ඕන, නිතර නිතර සිහි කරන්න ඕන. ඒ විදිහට නිතර නිතර සිහි කරනකොට තමයි මේ පින්කම තව තවත් මහත්ඵල මහානිසංස ගෙන දෙන්නේ. එනිසා ඔබ ඒ කරන පින්කම් බොහෝ උසස් විදිහට සිද්ධ කරන්න, ගෞරවාන්විතයද සිද්ධ කරන්න, ගරු ගාම්භීර විදිහට සිද්ධ කරන්න. හැබැයි ඒ කරන දේවල් තුළ ධර්මයට පටහැනි දේවල් සිද්ධ කරන්න ගිහිල්ලා ඒ පින්කම ඕමක කරගන්න උත්සාහවත් වෙන්න එපා. ඇතැම් තැන්වල මහා විශාලන්දමින් පෙරහැර සෝදානම් කරනවා. මේ කාරණාව මතක් කරන්නම ඕන. මොකද වර්තමානයේ වෙනකොට සාමාන්‍ය මිනිස්සෙකුට මේ පින්කමක් කරන්න බැරි තත්ත්වයට මේක ව්‍යාපාරයක් වෙලා තියෙනවා. ව්‍යාපාරයක් වෙලා තියෙනවා මේ කඨින පින්කම. සාමාන්‍යයෙන් දුප්පත් මිනිස්සෙකුට එදිනෙදා ජීවිතේ ගැට ගහගන්න කෙනෙකුට මුළු ජීවිත කාලෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් මහා වියදමක් තරන්න සිද්ධ වෙලා තියෙනවා. අනික් කාරණාවක් තමයි දැන් වස් ආරාධනා කිරීම සිද්ධ කරපු, ඒ කියන්නේ කටින බාරගත්ත පින්නතුන්ම තමයි මේ දේ සිද්ධ කරන්න ඕන කියලා ඇතම්ම හිතාගෙනනෝ. අපි මොකටද ඕකට සම්බන්ධ වෙන්නේ, ඒ අය බාරගත්තා නම් ඒගොල්ලොම කරාවිනේ කියලා එහෙමත් පැත්තකට වෙලා ඉන්නවා. පින්නතුන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔබට ලැබිලා තියෙන මේ වරප්‍රසාදය ඔබ භුක්ති විඳින්න ඕන. මොකද දැන් ඔබ හිතන්නකෝ, කුසගින්න දැනෙන්නේ ඔබට නම්. ඔබ ඉපැයි ආහාර ගන්න නේද? ඔබට දැනෙන කුසගින්නට වෙන කෙනෙක් ආහාර ගත්තට ඔබේ කුසගින්න නිවෙන්නේ නැහැ. එහෙනම් කුසලයේ අවශ්‍ය වෙන්නේ ඔබට නම්. ඔබම තමයි කුසලයේ සිද්ධ කළ යුත්තේ. අසුවලා කරනවනේ, අරගොල්ලු කරනවනේ, අපි ඉතින් මොකටද ඕකට සම්බන්ධ වෙන්නේ? ඒගොල්ලු කළත් එකයි, අපිත් කළත් එකයි කියලා එහෙම පැත්තකට වෙලා හිටියට පින්නතුනේ මේක විපාක නම් අපිට ලැබෙන්නේ නැහැ. ඔබම කළ යුතුයි. ඔබේ දෝතින්ම කළ යුතුයි. ඔබේ සිතින්ම මෙහෙවලා කළ යුතුයි. එනිසා මේ කාරණාවත් ඔබ අනිවාර්යයෙන්ම සිහියට ගන්න. ඉතින් මම මුලින් මතක් කළා වගේ අර විදිහේ දැවැන්ත විදිහට විශාල වියදමක් දරලා විශාල පරිශ්‍රමයක් යොදලා අර අනවශ්‍ය විදිහේ මහා බරක් පවරලා පටවලා සිද්ධ කරන පින්කම් ඇතැම් විට පින්නතුනේ වියදමක් විතරයි, සාමාන්‍ය ක්‍රියා මාත්‍රයක් විතරයි. ඇතැම් විහාරස්ථානවල අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා ඒ පින්කම් කරපු මිනිස්සු අවුරුදු ගානක් යනකම් ඒ ණය ගෙවා ගන්න බැරුව පසුතැවෙනවා. එන්හා පින්නතුනේ ලෝකෙට පේන පින්කම් කරන දෙයක් පින්කම් කරන තැනක් නෙවෙයි මේ බුද්ධ ශාසනය කියන්නේ. තමන්ගේ හදවත බුදු කුටියක් කරගෙන හදවත නීවරණයන්ගෙන් මුදවගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්නනේ අපි මේ හැමදේම කරන්නේ නේද? සංසාර දුකින් නිදහස් වෙන්න මේ හැමදේම කරන්නේ. නිසා ඔබ කල්පනා කරන්න, ඔබ කරන සෑම කටයුත්තකදීම ඒකාන්ත වශයෙන්ම විපාක තියෙනවා. විපාක දැනගෙන විපාක දැකගෙන දේවල් සිද්ධ කරන්න. එතකොට මේ කටිනයක් කියලා කියන්නේ පින්නතුනේ සාමාන්‍යයෙන් කෙනෙකුට ජීවිතේ එක අවස්ථාවක් පමණක් කරගන්න ලැබෙන ඉතාම විරල පින්කමක්. මොකද අර වස්සාන කාලය තුල ස්වාමීන් වහන්සේලා වස්සාන ශික්ෂාපදේ ආරක්ෂා කරගෙන උන්වහන්සේලා දැඩි වීරියක් පරිශ්‍රමයක් යොදාගෙන තමන් වහන්සේලාගේ ශාසන බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගන්න මහා උත්සාහයක් දරන කාල පරිච්ඡේදයක් නිමා කරලා උන්වහන්සේලාට පූජා කරගන්න ලැබෙන මේ කටිනය ඔබ ඊතා මනවින් සිද්ධ කරන්න, විනයානුකූල විදිහට සිද්ධ කරන්න. කවුරුත් කියනවට කරන්න එපා. කරන්නම් වාලි කරන්නත් එපා. ගිය අවුරුද්දේ අරගොල්ල මෙහෙමයි කියලා අපි ඊට වඩා ලොකුවට කරමු නේද කියලා එහෙම කරන්න උත්සාහවත් වෙන්නත් එපා. හරියට කරන්න. නොදන්නවා නම් ස්වාමීන් වහන්සේලා ඉන්න ඕන තරම් විමසලා නිසි විදිහ දැනගන්න. එතකොට මේ කඨිනයක් පූජා කළාම ඔබට විතරක් ඔබටනම් නිවන් දක්නා ජීවිතයේ දක්වා මේකේ විපාක තියෙනවා. ස්වාමීන් වහන්සේලාටත් කඨිනේ ලබන බාර ගන්න අර මම මුලින් මතක් කළේ වස්ස ඡේදනය කරගන්නේ නැතුව, ඒ කියන්නේ වස් බිඳගන්නේ නැතුව, වස්සාන ශික්ෂාව කඩා ගන්නේ නැතුව ආරක්ෂා කරන ස්වාමින්වහන්සේට කඨින චීවරයක් ලැබෙනවා නම් ඒ ස්වාමින්වහන්සේටත් මාස 5ක් යනකම් කඨිනානිසංස තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ ශික්ෂාපද 5කින් නිරහව නිදහස් වෙනවා. ශික්ෂාපද 227ක් තියෙනවා උපසම්පදා ස්වාමින්වහන්සේලාට ප්‍රධාන වශයෙන්.
වෙදුනට පස්සේ 9,180 කෝටි 50 ලක්ෂ 36,000ක් ශික්ෂාපද ප්‍රමාණයක්. ඉතින් ඒ තරම් විශාල ශික්ෂාපද ප්‍රමාණයකින් මාස 5ක් යනකම් ශික්ෂාපද කිහිපයක් ලිහිල් භාවයට පත් වෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාටත් ශික්ෂාපද 5කින් ලිහිල් භාවයක් ලැබෙනවා කඨිනයක් පිළිගත්තට පස්සේ. කඨිනයක් ලැබුවට පස්සේ. එනිසා ඔබටත් එක පැත්තකින් නිවන් දකින ජීවිතයේ දක්වාම ලැබෙන මහා පුණ්‍ය ලාභයක් අර ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේලාගේ පැවිදි ජීවිතයේ තුළ පොඩි නිදහසක් ලැබෙනවා ඒ ශික්ෂාපද 5ක ලිහිල් භාවයක් ලැබෙනවා. දෙමේ හැම දෙයකින් මේකයි මං හැමතිස්සෙම මතක් කරන්නේ මේ තුල සිද්ධ වෙන්නේම ධර්ම ආමිස ගනුදෙනුවක්. ආමිස ගනුදෙනුවක් සිද්ධ කරලා වැඩක් නෑ. අද බහුතරයක් තැන්වල අපි දකින දෙයක් තමයි ආමිස ගනුදෙනුව සිද්ධ වෙන්නේ. නමුත් ධර්මය ගනුදෙනුවක් එතන සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා ඔබ කල්පනා කරන්න, ඔබ උපායශීලී වෙන්න, ඔබ උත්සාහවත් වෙන්න මේ ධර්ම ආමිස ගනුදෙනුව ඔබේ ජීවිතය තුළ ඉතා උසස් විදිහට දියුණු කරගන්න මහන්සි ගන්නට ඕන. ඉතින් මේ කාරණා සෑම දෙයක්ම ඔබ ඔබේ ජීවිතයට එකතු පාදා කරගනිද්දී ඔබට නොතේරෙන යම් යම් කාරණා ඇතිවන්නේ මට තේරෙන්නේ නැහැ මම මේක හරිද දන්නේ නැහැ කරනවා කියලා. ඔබට ඒ කාරණා ඔබට විමස ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලාගෙන් විමස ගන්න පුළුවන්. ඒ වගේම හොඳ සත්පුරුෂ දායකයෝ ඉන්නවා. ඒ අයගෙන් විමසලා දැන කියා ගන්න පුළුවන්. ඥානවන්ත අයගෙන් දැන කියා ගන්න පුළුවන්. ඒවට ලැජ්ජ වෙන්න එපා. මොකද අපි නොදන්න දෙයක්නේ දැනගන්නේ. එනිසා එහෙම අවස්ථාවලදී නොදන්න කාරණා දැනගෙන හරියට පිළිවෙලකට පිරිසුදුව සිද්ධ කිරීම තුළින් ඔබ කරන පින්කම මහත්ඵල මහානිසංස ගෙන දෙන මේ සංසාර දුකින් නිදහස් වෙන භවයේ දක්වාම මහා විපාක ගෙන දෙන මහා පින්කමක් බවට පත් කරගන්න උත්සාහවත් වෙන්නට ඕන. එහෙමනම් මේ වස්සාන කාලය තුළ සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් කුසලයෙන් පෝෂණය කරගන්න අතරවාර මේ සසර දුක් නිවා ගන්නට උපකාර වෙන මහා පින්කමක්, ගුණ පිරෙන පින්කමක්, පින් වැඩෙන පින්කමක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලන්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත් තාදි තේරානං ආගසං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං අද දිනට නියමිත වස්සාන ධර්මදේශනාවේ සැදැහැති දායකත්වය දරනු ලබන්නේ විද්‍යාලහන්දිය පන්නිපිටියේ පදිංචි දුලංග බුලත්ගම මහතා, චන්දිමා සිල්වා මහත්මිය සහ ගිත්මි නෙතුම්සා දියණිය යන පින්වත් පිරිස විසින් ඔවුන්ගේ උතුම් අරමුණු වශයෙන් සඳහන් කොට තිබෙන්නේ චන්දිමා සිල්වා මහත්මියගේ කුස තුළ වැඩෙන දරුවාට නිදුක් නිරෝගී සුව සහ තුනුරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ගිත්මි නෙතුම්සා දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීම. දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම.